හරි මම පෙන්නන්නම් ඔන්න බලමු බලමු තා ෂූටින් සර ওই পেপার එක අර සල්ලි ගෙව්වහම එවනවා කිව්වා পেপার එකද නෑ ආ ඕ පුතේ මේ මේ මේක සල්ලි ගෙව්වහමත් මේ මම දාලා ඇති දැනට ප්‍රින්ට් කරගන්න දැන් අද මම निबंधन कटलेटदा හරි හරි කවුද ඉන්නේ අද තියෙන්නේ ඉන්නේ සර් කවුද කවුද දාන්නා ඔව් මොකද්ද කියන් කියන් ඒවා කවුද ගුරුට ගෑවා ආ හරි හරි ඒ ඔයාලා ගණන් ගන්න එපා ඒ මම ඉන්නවනේ ආ මෙන්න পেপার එක නේද මේ තියෙන পেপার එක මේක සමහර විට නිබන්ධන කට්ටලය සමගත් ලැබෙවි එහෙම වුණොත් ඒක කරන්න යන්න එපා හොඳද මේ අලුත් পেপার එකක් තිබුණොත් ඒක කරන්න රයිට් මේ තියෙන්නේ ඔව් මෙන්න මේ ප්‍රශ්න ටික තමයි මුලින්ම අපිට කරන්න තියෙන්නේ හොඳට අහගෙන ඉන්න ඕන හරිද राइट मैं प्रांश दी का तमाई अपने मुलीम में कराने दिए ने इरेलिए ता हांदे इरेलिए ता वेले गोया नैवे वनांतरे गास्पिल वाले मीपैनी बिंदु बेरे चेदे कियवा प्रांश देखा करता पिलितरु लियान प्रांश देखा करने तुनाक तीनों ने ओ प्रांश ने वाले टक किला विन नॉन तने देखा टने वे प्रांश ने वाले ඉරේලියට හඳ එළියට නැවෙන්නේ කුමක්ද? වෙලේ ගොයම්. ඔව් වෙලේ ගොයම් පුතේ මෙතන මේ හඳ එළිය. වෙලේ ගොයම්. වෙලේ ගොයම්. හොඳයි එහෙනම් මේ වෙලේ ගොයම්. ඔව් හඳ එළිය කියන එක එතන සංයෝග කරගන්න හඳ කියන තැන සංයෝග කරගන්න බලමු අපි ඉරේලියට හඳ එළියට වෙලේ ගොයම් නැවෙයි. එළියේ නැවෙන්නේ කුමක්ද වෙලේ ගොයම් එන අපිට මෙතන උත්තරේ දාන්න දෙන්නේ ගොයම් ගොයම් ඉංග්‍රීසි කියන තේන්නේ රයිට් කලබල වෙනවනේ ඔයාලා ඇයි කලබල වෙන්නේ මේ ගොයම් සර් මලිවේ ගොයම් කියලා ආ කමක් නැහැ ගොයම් කියලා ලිව්වත් හරියක් දාගන්න පුළුවන් පටන් ගනි ගොයම් කියලා ලියුවත් හරියක් දා ගන්න පුළුවන්. කමක් නැහැ. හරි, ගස් බෙන් වලින් බේරෙන්නේ මොනවාද? ගස් බෙන් වලින් බේරෙන්නේ බිඳු 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 බිඳු. ඔව්. මී පැණි බිඳු. සර් මම ලියු මී පැණි. මී පැණි ලියුවත් හරි ගන්න පුළුවන්. මී පැණි වලට මී පැණි බිඳු කියලා ලියුවත් කමක් නැද්ද? කමක් නැහැ කමක් නැහැ. මී පැණි කියලා ලියුවත් හරි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ බලන්න. එක් ශබ්දය සහිත වචනය තෝරා ලියන්න. එක්
शब्द साहित्य वचन देवनी प्रश्न अभी ब्रिटान जाति के अंगे निदहासुए कुमार वार्षेद मैंने दिया ना पुत्र मैंने में तने इदास नमस्या अतली सटे फेब्रुअरी हटर ओह इदास नमस्या हटर अतली सटे दमत कमाने दे ओह ओह बालान ना कोई थी मामा जी ने दिया वाली इदास नमस्या हटली सटे තමයි අපි නිදහස දැනුවේ. ඇයි මෙතන වර්ෂණේ අහන්නේ? මාසයක් අහන්නේ. මාසෙ ලියලා තිබුණා කමක් නැහැ. සර් මම 1948 පෙබරවාරි 4 ගියල් ලියලා තියන්නේ. කමක් නැහැ. හරිද? ඔව් හරි හරි. එකක් හරි. හැබැයි මේක අහලා තියෙන්නේ මොකද්ද? වර්ෂය. වර්ෂය කියන්නේ පුතේ අවුරුද්ද. නේද? මාසය නෙවෙයි දිනය නෙවෙයි. දැන් ඔයාලා ඒව දන්නවනේ. ගණිතේ ඉගෙන ගත්තනේ නේද? निदहास दिनय कमक ने संपूर्ण कर मेतनी आई
රයිට් නැවත බෝඩ් එක ने अरे बालू खाओ तो क्या ला उमांदी नावोद अरे माँ मैं उत्तर ना राइट मैंने पाहाते गानवास्तु वाले नाम लिया अन्न मैं तो ये ने पुते मैं तो ना वाला हरिये तो मैं लिया अन्न ओने नहीं थे गाने का ओ मेतन आप इतने लिया ने मेरे मुकाद दे ओ आप याद लिए मु गानक ये बड़ा ना क्रू हर देखी ला मेतन है गानका बय मेतने ओ गोले ये मेक पैक्टर का तिबुना टेक मुकाद ओ सिलिंडर है ये राइट ओ गाने के टा हाय ගණකාබේ නහයි කියලා සිලින්ඩරය හරි බෑ වෙන ඒවා මොකක්වත් තිබෙන්න බෑ අනිවාර්යයෙන්ම ඕවා තියෙන්න ඕන අරව මේවා ලියලා තියෙන්න බෑ වැරදි වෙන මොනවා ලිව්වත් වැරදි ඇයි මෙතන තියෙනවනේ ඝන වස්තු මොනවද තියෙන්නේ ඝන වස්තු හැඩතල නෙවෙයි ඝන වස්තු මම හරි දාන විදිහටම ඔයාලා දා ගන්න ඕනේ වැරදි නම් වැරද්දක් දාගෙන බය නැතුව හැබැයි වැර අපි හිතුව මෙන්න මේක වැරදි කියලා අපි හිතුව මෙතන සිලින්ඩරේ නෙමෙයි වෙන මොකද්ද දීලා තියෙන්නේ රයිට් මෙතන වැරදි දාලා වැරදි දැම්මොත් පුතේ ඔයාලා මොකද්ද කරන්න ඕන මේ හරියෙන් ලියන්න ඕන නිවැරදි උත්තරේ නේද එතකොට ඔය පාට පැන්සලෙම ලියා ගන්න මෙතන හරි උත්තරේ ලියා ගන්න සිලින්ඩරේ ඔහොම ලියා ගන්න තේරුණාද එහෙම ලියන්න ඕන හොඳයි එනා අපි ඊළඟ කොටස බලමු නේද? right බලමු. අඩු කරමු පිළිතුරු ලියමු. මේක හරිම ලේසි මොකද මේ මම මේක ගත්තේ ඔයාලයි ගණිතය අභ්‍යාස පොතෙන්. ඔයාල මේක කරලා ඇත්තේ. ගණිතය අභ්‍යාස පොතේ මේක තියෙනවා. මතකද දන්නේ? 9න් 5ක් අඩු කරාම 4යි. एक पौड़ा हिन तूना का डूब रहा हमर आटाई මේ හැම එකකටම ඔයාලට හරිනම් හරි දාන්න පුළුවන් මේ හැම එකකටම හරියක් දාන්න. ඕ හරිනම් විතරයි. හැබැයි මෙහෙමත් බලන්න පුළුවන් මෙන්න මේ දෙක මේ බලන්න. හරි උත්තර බලන්න මේ තවත් ක්‍රමයක් තියෙන මේ
හතරයි පහයි එකතු නේද? අහන් ඉන්නවා. 8යි 3යි එකතු කරාම 11යි. 8යි 4යි එකතු කරාම 12යි. 9යි 7යි එකතු කරාම 16යි. 5යි 5යි 10යි. නේද? 9යි 3යි 12යි. 8යි 9යි 17යි. 8යි 7යි 15යි. නේද? 8යි 6යි 14යි. 8යි 5යි 13යි. එහෙම බලන්නත් පුළුවන්. හොඳයි. හරි. ඉඳගත්තේ මේ සතාගෙන් ලැබෙන ප්‍රයෝජනයක් කියන්න. ඕනික අපි කියන්න පුළුවන් ප්‍රයෝජනයක්. කිරිබදීම ගොම ලබා දීම. පොහොර ලබා දීම.
මේව ලැබෙනවා මේව ඉන්දුවොත් මේව එහෙම කියලා දෙන්න පුළුවන් නේ පුතේ ඉන්දන විදිය පොහොර දාන විදිය ඇටද දාන්නේ මල්ද දාන්නේ පැල කරන්න නේද අතු කෑලිද ඉන්දන්නේ එහෙම කියලා දෙන්න පුළුවන් ඒක හොඳයිනේ ඒ වගේම අපට මේ ගෙවතු වගා කිරීමෙන් නේද මුදල් ඉතුරු කරගන්නත් පුළුවන් හොඳයි එහෙනම් අපි මේ ගෙවත්ත පාඩමේ මුලින්ම පුතේ අපට කරන්න තියෙන්නේ මේ දැන් මෙහෙම කල්පනා කරන්න ඕන නේද දැන් පොඩ්ඩක් රෑ වෙලානේ ඒක නිසා අපිට එළිය බලන්න බෑ අපේ නේද ඔයාලේ ගෙවත්ත නේ ගෙවත්තක තිබෙන දේවල් චුට්ටක් කල්පනා කරලා බලන්න සමහරවට ඔයාලට දැන් කල්පනාවට එවි कथा එලවලු පාත්ති තියෙනව නේද? ඖෂධ පැල තියෙනව, මල් පාත්ති තියෙනව, වැසි පාත්ති තියෙනව නේ? ඔයවා තියෙනව. නේද? වතුර දාන්න වෙනම දෙයක්, දේවල් ටිකක් තියෙනව නේද? ඉතින් ඒ වගේ දේවල් අපේ ගෙවත්තක දකින්න පුළුවන් දේවල්. නේද? හොඳයි. එහෙනම් අපි ඒක ටිකක් ලියලිමුද මුලින්ම මාතෘකාවක්. මාතෘකාවක් විදිහට ඒක ලියලිමුනේ කියන්න තරුවක් දාලා පාට පැන්සලෙන් ගෙවත්තක දැකිය හැකි අංග ගෙවත්තක දැකිය හැකි අංග අංග කියන්නේ පුතේ දේවල් නේද තැන් තැන් වල තිබෙන දේවල් අලියන්න බලන්න 1 2 3 දාන්න සර් වැට ඔ හතක් විතර කියන්න අංක හතක් විතර පුළුවන් දැකිය හැකි ගේට්ටුව බිත්ති සරකලා අපේ සරල මේ බයික කොන් කරගෙන ඉන්නේ මයි බල්දි ඔක් යන්නේ යන්න නියම අපේ කී අපි යන්න ඕනිද ඔපොතේ ලියන්න ඕන ලියන්න ඕන සර් මම කසුන්දි මම ලස්සන උපන් දින කාඩ් එකක් හදලා සර්ගේ ෆෝන් එකට එව්වා. ආ ඕ ලැබුණා. මම බලන්නම් තව හොඳේ. සර් ප්‍රශ්නත් එව්වා. අයියගේ මුල්ලාපුර ඒ චොකලේටි මේක අපලා. ආහා මම ඒ ටික බලලා මේ රීප්ලයි කරන්නම්. මේ පෙන්නන දේවල්
ලියන්න ඕන මේ අපි දැන් පෙන්නුවේ ගෙවත්තක තිබෙන අංග මේ අංග පුතේ ඔයාලයි මේ ගෙවත්තේ තිබෙද කියලා බලන්න හොඳට මල් පාත්ති තියෙනව නේද ගෙදර අලංකාර කරන්නේ මල් පාත්ති වලින් වැට ගෙට ආරක්ෂාව දෙන්නේ වැටෙන් ලින්ද ලිදෙන් ලැබෙන ඉතින් මල් පාත්ති වලට වතුර ලැබෙනවා එළවලු පාත්ති වලට ජලය වතුර ලැබෙනවා නේද ඒකිනුත් අපිට ප්‍රයෝජනයක් ජල කරාම තියෙන්න පුළුවන් ලිඳ වෙනුවට එළවලු පාත්ති ගෙට අම්මට නේද තාත්තට ඔයාලට කෑම දෙන්න නැත්නම් උයන්න සුදුසු දේවල් වගා කරගන්නේ අපි එළවලු පාත්ති වල පොකුණ ලස්සන කරගන්න මේ ගෙවත්ත ලස්සන කරන්න ගේ ලස්සන කරන්න පොකුණක් තියෙන්න පුළුවන් නේද පොකුණ විශාල ගස් තියෙනවා සෙවන ලැබෙන විශාල ගස් වලින් එහෙම පුතේ පළතුරු ගස් ඔව් බංකුව තියෙන පුළුවන් අපිට වාඩි වෙලා ඉන්න පළතුරු ගස් අපිට පළතුරු කන්නනේ ඔන්න ගෙවත්තක තිබෙන්න ඕන දේවල් මේවා අනිවාර්යයෙන්ම ගෙදර වත්තක තියෙන්න ඕන ඉතින් සමහර වෙලාවට දැන් අලුතෙන්ම හදන නේද නිවාසවල සමහර වෙලාවට පුතේ ගස් කොළන් ඔක්කොම කපලා දාලා නේද නිකන් හිස් ඉඩමක් තමයි දෙන්නේ ගේ හදාගන්න නේද පස්සෙ ඉතින් ඒවයි පළතුරු එළවලු වවනකොට ගොඩාක් කාලයක් යනවනේ එතකොට ඊට හොඳයි නේද මේ අපි ඒ තිබෙන ගස් ටික ඉතුරු කරගත්තොත් නේද අපිට ඒකේ ලොකු ප්‍රයෝජනයක් වෙනවා
එනිසා මේ ඔයාලේ ගැන සැලකිලිමත් වෙන්න ඕන හොඳයි හරි අපි බලමු ඊළඟට තිබෙන දේ මොකක්ද කියලා මෙන්න මේවත් තිබෙන්න පුළුවන් දැන් දැන් ඔන්න මේ කාලේ ගෙවත් එක මේ දේවලුත් තිබෙන්න පුළුවන් කොම්පෝස්ට් වලා ලියන්න ඔයාලා කමක් නැහැ අංක 10 වුණාට කමක් නැහැ 10ක් වෙනකන් ලිව්වත් කමක් නැහැ නේද කොම්පෝස්ට් වලක් තියෙන්න පුළුවන් මොකද්ද සර් කොම්පෝස්ට් නේ ආ තවමක් තියෙන්න පුළුවන් ඒවත් වගාවට තුනක් කල හැකි අංක ඒක තියෙනවද ඔව් එකක් තියෙනවා කොම්පෝස්ට් වලක් ोहरादागानी නේද? ඒව අපිට සෑහෙන්න ලොකු ප්‍රයෝජනයක් තියෙන දේවල් ඔය එළවලු පාත්ති වලට මල් පාත්ති වලට කොම්පෝස්ට් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට පැල අරගෙන පැල හදා ගන්න පුළුවන්. ලොකු ගස් වලින් පොඩි පැල හදා ගන්නවා. ඒක පොඩි ලොකු මල් ගස් වලින් චූටි පැල හදලා පැල හදන්නේ තවානි තමයි. මේ පොඩි බාස්කට් වල හිටවල තවානි. ඒක ටිකක් ලොකු වුණාට පස්සේ අපිට සුදුසු තැනක සිතවන්න පුළුවන්. අයන්නේ. මේ තියෙන එළවලු පාත්ති. අයන්නේ යන්නේ. නේද? මෙන්න එළවලු පාත්ති. ඕ. ඔය ජලය ඕන වෙනෝ. නේ? මේ ගෙවත්තක වැඩ කරන ළමයි බලන්න නේද? අවුවට හොඳ තොප්පියක් දාගෙන හැට් එකක්. හරි මේ ගෙවතු වගාවෙන් අපට ලැබෙන්නේ වින්දනයක් සතුටක් නේද පුතේ ඒක තමයි ප්‍රධානම දේ ගෙවතු වගාවෙන් අපට ලැබෙන්නේ සතුටක් දැන් අපි කාට හරි හිතනවා අනේ වැඩක් නැහැ මේ මල් කඩෙන් ගේන්න පුළුවන් එළවලු කඩෙන් ගේන්න පුළුවන් නේද ඊට වඩා ලාභෙට එළවලු කඩෙන් ගේන්න පුළුවන් දැන් අම්මත් ගණන් හදලා බලලා කියන කොම්පෝස්ට් එකක් රුපියල් 400ක් වෙනවා එළවලු පැල මෙන්න මෙච්චර මිලයි 60ක් රුපියල් 40යි ඉතින් ගණන් හද හද බලලා කියනවා ඊට හොදයි කඩෙන් ගේන එක ලාභයි අරවට ගොඩක් වියදම් කරන්න වෙනවනේ එතකොට පුතේ අපිට කඩෙන් ගේන්න පුළුවන්ද සතුට බෑනේ නේද ගහක් හැදිලා මල් එන ඒ සතුට අපිට කඩෙන් ගේන්න බෑනේ නේද ඒකයි කියන්නේ ගෙවතු වග මොකද්ද වින්දනය හොඳයි වල වල හරි එහෙනම්